දරුවෙකුට ආදරය සෙනෙහස රැකවරණය අවශ්‍යයි. ඉතින් මේ දේ ලබා දෙන්නේ අම්මා. අම්මගෙත් දරුවගෙත් මේ සෙනෙහස ආදරය ගැන මතක් කරද්දී ඔවුන් ආදරය රැකබලාගත්තු අවුරුදු 57ක් පුරා ඔබත් එක්ක රැඳුණු බේබි ශෙරමි. ඉතින් විශේෂයෙන්ම මේ අවුරුදු 57 වසර පුරාම ඔබත් එක්ක කිට්ටුවෙන් ඔබව දැනුවත් කරමින් විවිධ සමාජ සත්කාරක වැඩසටහන් සිදු කරද්දී පූර්ව ළමාවය සංවර්ධනය සම්බන්ධයෙන් තබන අලුත්ම පියවර තමයි ජාතික රූපවාහිනියත් එක්ක මේ සිකුරාදා දවසේ උදෑසන 9ට එකතු වෙලා මේ දරුපැටියාගේ ලෝකය තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද අපි මේ මුණගැහෙමත් ඔබට මතක් කරන පසුගිය සති කිහිපය පුරා අපි කතා කළා විශේෂයෙන්ම මේ දරුවන්ගේ පෞරුෂ වර්ධනයට බලපාන කාරණා පිළිබඳව විශේෂයෙන්ම දෙමව්පියන්ගෙන් ඉටුවිය යුතු කාර්යභාරය ආදී දේ පිළිබඳවත් අපි පසුගිය සතිවල කතා කළා. අද අපි ටිකක් වෙනස් මාතෘකාවකට යන්න සූදානම් විශේෂයෙන්ම දැන් දරුවන්ගේ අත්දැකීම් පිළිබඳව කොහොමද මේ දරුවන්ගේ පෞරුෂයට සෞඛ්‍යයට එයට බලපාන ආකාරයෙන් මේ දරුවන් ලබන අත්දැකීම් කොයි වගේ වෙනවද කියන කාරණය ගැන අපි කතා කරන සූදානම්. අපි වෙනුවෙන් ආරාධනා කළා ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන වෛද්‍යතුමාට. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. දැන් වෛද්‍යතුමනි, පුංචි දරුවෙක් ළමා කාලයේදී විවිධාකාර අත්දැකීම් ලබනවා. ඔවුන් සමහරලාවට මේ ලබන අත්දැකීම් ඔවුන්ගේ යහපතට වගේම අයහපතටත්, සමහරලාවට ඒක සුභවාදී වෙන්නත් පුළුවන්, අසුභවාදී වෙන්නත් පුළුවන්. කොහොමද මොන වගේ අත්දැකීම්ද දරුවන්ට ලබන්නට පුළුවන් කුඩා කාලයේදී? අත්දැකීම් වල ස්වභාවය කොයි වගේද වෛද්‍යතුමනි? මගේතරණ අලින් දරුවන්ට ලබන අත්දැකීම් අපි කල්පනා කරලා බැලුවාම ඒ අත්දැකීම් වල තියෙනවා බොහොම ධනාත්මක උණුසුම් අත්දැකීම්. එයාට හොඳ ප්‍රබෝධයක් ඇති කරන, සතුටක් ඇති කරන හොඳ ධනාත්මක අත්දැකීම්. ඒව ගැන මම හිතනවා ගොඩක් අපේ සමාජයේ දැනුවත්, ඒවට ක්‍රියාත්මක වෙනවා අපේ දරුවෝ හදා වඩා ගැනීමේදී. ඒ දරුවන්ට අවශ්‍ය ඒ අත්දැකීම් ප්‍රමාණය හම්බ වෙනවා. මෙතෙන්දී විශේෂයෙන් අපි දකින්න ඕන නලින් දරුවන්ට ඔහුගේ පෞරුෂය වර්ධනයට, මොලේ වර්ධනයට අඩාල කරන, ඒක අර අපි කියනවා ඒකේ ගුණාත්මක භාවයට හානි වෙන ඍණාත්මක නැත්තම් අන්තරාදායක අත්දැකීම් ටිකක් අද විශේෂයෙන් ලෝකෙ හඳුනගෙන තියෙනවා. ඒවා පවුල් ආශ්‍රිතව, පාසල් ආශ්‍රිතව, සමාජය ආශ්‍රිතව තියෙනවා. මේ අත්දැකීම් නිසා අපේ ඒ අත්දැකීමකට දරුවෙක් නිතර නිතර ලක්ුණොත්, එයාගේ මොලේ වර්ධනය අඩාල වෙලා, ඒකෙන් පෞරුෂය වර්ධනය අඩාල වෙලා, ඉගෙනුම අඩාල වෙලා, බුද්ධිවර්ධනය අඩාල වෙලා මහ ව්‍යසනයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දරුවෙක්ගේ මුල් අවුරුදු 5, ඒ වගේම මුල් අවුරුදු 18 වෙනකන් මේ අත්දැකීම් ඉතාම ප්‍රබලව බලපානවා. මෙතනදී විශේෂත්වයක් තියෙනවා. මම හිතන්නේ මම පොඩි ග්‍රාෆියකට දැන් යන්නම්. අපි අර ප්‍රස්ථාරයක් තියෙනවා හියුමන් ෆන්ක්ෂනල් කර්ව් කියලා. මම හිතනවා ඒක අපි පේනවා ඇති මේකේ අර රතුපාට පැත්තක් තියෙනවා. දැන් අපි දරුවෙකුට අත්දැකීමක් දෙනකොට හැම්බෙලීමේ අත්දැකීම නිසා කොන්ෆර්ට් සූන් කියලා අරකෙ පෙන්වන්නේ මම අර ප්‍රස්ථාරේ. ඒ කොන්ෆර්ට් සූන් එකේදී දරුවා හොඳට ඒ අත්දැකීම ප්‍රබෝධවත්ම ගන්නවා. හැබැයි සමහර අත්දැකීම් ගන්නකොට නලින් අර දරුවා යනවා අර රතුපාට පැත්තට. අර දූලක අත්දැකීම් නැත්තම් ඒකට කියනවා අන්තරාදායක අත්දැකීම් කියන්නේ යන්නේ ඒවා. ඒතකොට දරුවෙක්ට එල්ල වෙන මානසික පීඩනයේ රතුපාට පැත්තේ ගොඩාක් වෙලා තිබුණොත් ඒකෙන් මොලේට වර්ධනයට හානි වෙනවා. දැන් බලන්න අර මේ මොලේ වර්ධනය හානි වෙන රූපයක් මම පෙන්නලා තියෙනවා. අර මොලේ සෛල විනාශ වෙන ආකාරය කියලා ඊළඟ රූපේ අරන් බැලුවොත් අපිට පෙනෙයි හරි ලස්සනට. ඒක අපිට බලන්න පුළුවන් මේ මොලේට හානි වෙන ආකාරය. ඒ දැන් උදාහරණයක් විදිහට මේ මොලේ සෛල දූලක ආතතිය, මානසික ආතතියට බලපාන ආකාරය කියලා ඔය පෙන්නලා තියෙන්නේ නලින්. ඒකේ තියෙනවා නලින්ට පේනවා ඇති අර හොඳ අත්දැකීම් ලබන අර රවුම ඇතුලේ තියෙන කොටස හොඳට තියෙනවා. නමුත් අර අන්තරාදායක අත්දැකීම් ලබනකොට මොලේ ස්නායු සෛල වල අක්‍රීයතාවයක් එනවා. මේක අපිට බලන්න පුළුවන් නලින් ඊළඟ ස්ලයිඩ් එකේ පෙන්නනවා. අර අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියා නම් ඒකේ ලස්සනට පේනවා අර පෙට් ස්කෑන් කියලා තියෙන. ඒ පෙට් ස්කෑන් වල බලන්න පුළුවන් මොලේ ක්‍රියාකාරීත්වය. මම හිතන්නේ අපි ඊළඟ ස්ලයිඩ් එකට දැන් යොමු වුණොත් අර තියෙන දැන් ඔය පෙන්නලා තියෙන ටිකක් දරුණු එකක්. ඒ කියන්නේ දැන් අර අපේ සාමාන්‍ය මිනිස්සියෙක්ගේ අර පේනවා අර කහපාටින් පෙන්නන්නේ, රතුපාටින් පෙන්නන්නේ මොලේ හොඳට ක්‍රියාකාරී කියන එක. කළුපාට වෙනකොට ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. අර උඩ නලල කෑලි අර පූර්ව කණ්ඩිකාව නැත්තම් අර වවුලා වගේ කොටස
ඇත්තරම කියන්නේ මොලේ අපේ තියෙන කන්ට්‍රෝල් පැනල් එක. එතන තමයි අපේ පූර්ව කණ්ඩිකාව කියන්නේ. එතනින් තමයි අපේ සියලුම වැදගත් ක්‍රියා මතකය, බුද්ධිය, ආවේග පාලන, චිත්ත වේග පාලන ඔක්කොම හැන්ඩල් කරන්නේ. අර උලක් වගේ රතු පාටින් පෙන්වන්නේ නලින් අපේ ලිම්බික් පද්ධතිය කියන එක. ඒ ලිම්බික් පද්ධතිය තමයි අපේ ආවේග, චිත්ත වේග, ලිංගික ආවේග තරහ දුක ඇති කරන්නේ. දැන් ඔබට පේන වැති අර ව්‍යසනකාරී අත්දැකීමකට ලක් වෙන මොලේක වැඩිහිටියෙක් වෙනකොට පේන හැටි තමයි අර අනිත් ස්ලයිඩ් එකේ පේන්නේ. ඒක ඔබට පේනවා ඇති අර රතුපාට කොටස් අඩු වෙලා ක්‍රියාකාරීත්වය අඩු වෙලා. එතකොට අර ඒකේ ලස්සනට පේනවා ඇති අර උල වගේ කොටස ලොකු වෙලා. ඒ කියන්නේ ආවේග මොලේ ලොකු වෙලා ආවේග පාලනය කරන මොලේ අඩු වෙලා. නිසා මේ ව්‍යසන අත්දැකීම් නැත්තම් මේ අපි දකින අන්තරාදායක අත්දැකීම් විශාල විදිහට බලපානවා දරුවෙක්ගේ මොලේ වර්ධනයට. නිසා මම හිතනවා අපි කෙලින්ම අපි යොමු වෙමු කියලා මේ අත්දැකීම් වලට. අනිවාර්යයෙන්. මොකද දැන් මේ කතාබහට සම්බන්ධන මේක නරඹන අම්මලට තාත්තලට මේ ටිකක් බිය එන්න පුළුවන්. අපි අපේ දරුවොත් විවිධ අත්දැකීම් ලබනවා. මොකක්ද ඔය කියන අන්තරාදායක අත්දැකීම්? එමු නැත්නම් දරුවෙක්ගේ පෞරුෂයට වර්ධනයට බලපාන මොකක්ද මේ අන්තරාදායක අත්දැකීම් කියලා? ඇත්තටම වෛද්‍යතුමනේ මොනවද කුඩා කාලේම ලබන්න පුළුවන් අන්තරාදායක අත්දැකීම්? පළවෙනි අත්දැකීම තමයි මේ වාචික අපයෝජනය කියලා අපි හඳුන්වන්නේ. වාචික අපයෝජනය කියන එක මං හිතනවා අපි ස්ලයිඩ් එකක් ඇටියටම පෙන්නුවොත් ඒ වාචික අපයෝජනේ තියෙනවා අර මං කියලා තියෙනවා දෙමව්පියෝ සහ වැඩිහිටියෝ කවුරු හරි පාසල් ගුරුවරු හරි කවුරු හරි දරුවෙක්ගේ මේ අර මං හිතනවා අපි අර කොටසට ගියොත් වඩා හොඳයි. අර ශ්‍රීකලෙන් ලියලා තියෙනවා ඒකේ මං අත්දැකීම. ඒක ඇතුලේ තියෙනවා මේ අර දැන් ළමයෙක්ගේ අභිමානයට ගෞරවයට හානි වෙන විදිහට දරුවාට සාප කරනවා, අපහාස කරනවා, පහත් කොට සලකනවා, අවමන් කරනවා, එසේ නැතිනම් ශාරීරික පීඩාවක් ඇති කරනවා කියලා ඔහු බය කරනවා. ඒ කියන්නේ දැන් මෙතන අදහස් වෙන්නේ දරුවෙකුගේ අභිමානය සහ ගෞරවය කෙලෙසෙන ආකාරයට දරුවන්ට කතා කරන එක. මේකෙන් මහා පුදුමාකාර විදිහේ බලපෑමක් මොළයට ඇති වෙන්න පුළුවන් දිගින් දිගටම මේක සිද්ධ වෙනවා නම්. මම හිතනවා ඊළඟ ස්ලයිඩ් එකට අපි යොමු වුණොත් නලින් ඒකේ තියෙන කායික අපයෝජනය කියන එක දෙවෙනි එක. දැන් කායික අපයෝජනය කියන එකේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් දරුවෙකුට අපි ගත්තොත් දැන් බලන්න සමහර අය දැන් අපේ සමාජයේ මේක හරි ප්‍රබලයිනේ. සමහර අය කියනවා හැඳි ගන්න නැති හොද්දයි ගහන්න නැති ළමයයි වැඩක් නැහැ. අපේ ගුරුවරු අපිට ගහපු හින්දා අපි හොඳට ඉන්නවා. මේව ඉතාම වැරදි ප්‍රකාශ. දැන් නලින් පැහැදිලිව පෙන්නලා තියෙනවා දරුවෙකුට ගැහුවොත්, පහර දුන්නොත්, කම්බුලට ගැහුවොත්, යමකින් පහර දුන්නොත්, වේවැල් වලින් ගැහුවොත්, කාමර වල දාලා වහලා තිබ්බොත් ඔබට පේන ඇති ඉතාම වැදගත් ස්ලයිඩ් එකක් මම පෙන්නලා තියෙනවා මේ ෆිසිකල් පනිෂ්මන්ට් ඇන්ඩ් ඩෙවලොපින් බ්‍රේන් කියලා. මම හිතනවා මේක අපේ ප්‍රේක්ෂකයන්ට වැදගත් වෙයි. ඒ ස්ලයිඩ් එකේ මම පෙන්නලා තියෙනවා එක්තරා කොටසක ප්‍රමාණය අඩු වෙනවා. ඒ කොළපාටින් ලකුණු කරලා තියෙනවා. දැන් අපි ස්ලයිඩ් එක ගත්තොත් ඔබට පේනවා ඇති අර මොලේ පූර්ව කණ්ඩිකාව. දැන් දරුවෙකුට පහර දෙනවා නම් කවුරු හරි ඉතාම දරුණු විදිහට ඒ දරුවගේ මොලේ අර කොළපාටින් පෙන්නලා තියෙන කොටසේ ප්‍රමාණය අඩු වෙලා ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒ නිසා බලන්න නලින් කොච්චර හානියක්ද ළමයින්ට ගහන එක කියලා. නමුත් අපේ සමාජයේ ඉතාම ප්‍රබලව හිතනවා ගහලා තමයි ළමයි හදන්න ඕන කියලා. මේක ඉතාම වැරදි අදහසක්. ඒ නිසා මම හිතනවා අපි තුන්වෙනි එකට ගියොත් ළමයින්ව ලිංගික අපයෝජනයට ලක් වෙන එක. දැන් ළමයින්ව ලිංගික අපයෝජනයට ලක් වෙන්න බෑ. හරි. ඒ නිසා ඔවුන්ගේ ලිංගික උත්තේජනය ඇති වෙන්න ලිංගික ක්‍රියාකාරකම් වලට ඔවුන් යොමු කරගත්තොත් මහා විශාල හානියක් ඔවුන්ට සිද්ධ වෙනවා. ඊළඟට මම හිතනවා වැදගත් දේ තමයි ඊළඟ ස්ලයිඩ් එක මම අපි ගත්තොත් පවුල තුල තියෙන අර්බුද. අම්මා තාත්තා රණ්ඩු වෙනවා, ගහ ගන්නවා, අම්මා තාත්තා අසමගියෙන් ඉන්නවා, අම්මා තාත්තා වාද විවාද කරනවා, කතා නොකර වෙන කාමරවල නිදිනවා, රණ්ඩු වෙනවා, බැන ගන්නවා, චෝදනා කර ගන්නවා. මේවා නිතර 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 දරුවෝ දකිනවනම් මේවට දරුවන් මැදි වෙනවනම් ඒ දරුවන්ගේ මොළයේ වර්ධනයට යම් බලපෑමක් ඇති වෙනවා. ඊළඟ ප්‍රබල කාරණාව තමයි දරුවන් නොසලකා හැරීම. දැන් මේ නොසලකා හැරීම කියන කාරණාව ගත්තහම නලි මෙතන ඉතාම වැදගත් දේ තියෙනවා. දරුවන්ට අපි මොකද්ද දරුවන්ට ඇඳුම් දෙන්නේ, ආහාර දෙන්නේ, රැක බලා ගන්න. ඒ වගේම දරුවන්ට නිතර නිතර අපි හිතමු ඔහුන් බීමතින් ඇවිල්ලා ඉන්නවා, බෙහෙත් ටික අරන් දෙන්නේ, දරුවන්ට සවන් දෙන්නේ, දරුවන්ව තීරුම් ගන්න. මෙන්න මේ වගේ කාරණාවලට දරුවා ලක් වෙනවා නම් ඒක එක්තරා විදිහක අපයෝජනයක්. ඊළඟ වැදගත් කාරණාව තමයි මවට පහර දෙන එක දකින්න එක. දැන් මව ගුටි කන එක දරුවෝ දකින්න බෑ. තල්ලු කරනවා, ගහනවා, පොළු වලින් ගහනවා, රණ්ඩු කරනවා, අම්මව පීඩාවට පත් කරන එක දරුවෝ අත්විඳින්න බෑ. ඊළඟ වැදගත් දේ තමයි දික්කසාදේ. පවුල් වෙන් වෙලා තියෙන එක, පවුල් කැඩිලා තියෙන එක, පවුල ඇතුලේ අර්බුද තියෙන එක දරුවෝ අත්විඳින්න බෑ. ඊළඟ වැදගත් දේ තමයි මධ්‍යර වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ගෙදර ඉන්න එක. අපි හිතමු කුඩු, ගංජා, ඇල්කොහොල් වගේ මේ මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක් එක්ක ළමයා නිතර ගත කරනවා නම් ඉතාම අන්තරාදායි.
ඒවගේම තමයි මානසික රෝග තියෙන කෙනෙක් එක් ප්‍රතිකාර ගන්න නැතුව ඉන්නවනද මානසික රෝගවලට නලින් හොඳට ප්‍රතිකාර තියෙනවනේ අද සමාජයේ. ඒතර කවුරුහරි මේ ප්‍රතිකාර ගන්න නැතුව ඒ මානසික රෝගෙත් තියාගෙන ගෙදර ගැටි ගැටි ඉන්නවනම් ඒක ඊටාම පීඩාකාරී හැමෝටම. එසම මම හිතන අන්තිමේකට අපි යමු උනොත් ඒක තමයි බන්ධනාගාරගත වෙච්ච සමාජිකයෙක් ගෙදර ඉන්න එක. ඉතින් මේ 10 හරි වැදගත්. මේ 10න් 3ක් විතර තිබුණොත් ගෙදර ඒ දරුවන්ගේ පෞරුෂයේ සහ මොළයේ වර්ධනයට යම් බලපෑමක් ඇති වෙනවා. හොඳයි. මේක ඊටාම මේ සමහරවිට බියකරු අත්දැකීමක් වෙයි සහ බියකරු පණිවිඩයක් වෙයි. නමුත් මේක මගහරව ගන්න පුළුවන්. මේකෙන් මිදෙන්නට පුළුවන්. අපි පුංචි විරාමයක් ගමු. අරගෙන වෛද්‍යතුමයන් අහමු කොහොමද මේන් අපි මිදෙන්නේ කියන කාරණේ ගැන. පුංචි විරාමයක්. හොඳයි. ඔබේ දරු පැටියා පුංචි කාලේ ළමා කාලේ ලබන්නට පුළුවන් අන්තරායකාරී අත්දැකීම් 10ක් විතර අපි කිව්වා. ඒක විද්‍යාත්මකව පර්යේෂණයට ලක් කරපු මෙවැනි දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා වෛද්‍යවරුන් මේ විදිහට ඉදිරිපත් කරන නිසා මේක ඉතාමත් වැදගත්. හැබැයි දැන් ඒ වැදගත් කාරණේ අපට බලපාන්නේ මෙහෙම දේවල් අපේ ගෙදර තිබ්බොත් එහෙම දැන් මොකක්ද වෙන්නේ ඔය කියන විදිහට අර කියන වෙනස්කම් සිද්ධ වෙලා දරුවා අපරාධකාරයෙක් වෙයිද දරුවා මානසික රෝගියෙක් වෙයිද කියන බය අපට තියෙනවා. වෛද්‍යතුමනි එහෙම වෙයිද දැන් මේක නවත්ත ගන්න කොහොමද? ඔව් මං හිතනවා නලින් දැන් මේ වැඩසටහන බලපු අම්මලා ගොඩක් බය වෙන්න ඇති. දැන් අපේ මහත්තයා මෙහෙම කරා මට ගැහුවා අපි දැක්කා අපි රණ්ඩු වෙනේවා ළමයා දැක්කා කියලා. නමුත් මං අද මේ වැඩසටහන බලන අපේ දෙමව්පියන්ට අපේ ගුරුවරුන්ට වැදගත් පණිවිඩයක් අපි දෙමු. මොකද්ද? දැන් මේ 10 ඔබ කලේ දන්නේ නැති නිසානේ. දැන් මේවා ගැන හඳුනන්නේ නැහැ, දන්නේ නැහැ මෙහෙම දේවල්. මොකද සමහර අම්මලා දරුවට ගැහුවේ හදාගන්න කියලා හිතලා, මොකද නරකක් කරන්න හිතලා නෙවෙයිනේ. ඒ නිසා නලින් දැන් ලෝකෙ පෙන්නනවා අපි දැන් මේක දැනගත්ත මොහොතේ ඉඳලා අපි හිතේ ඉඳලා වෙනස් වෙනවා. අපි හිතමු අපේ අම්මයි තාත්තයි මේක තීරුම් ගන්නවා. මේ වැඩසටහන බලලා තීරුම් අරගෙන ඒගොල්ලෝ හිතනවා අපි ආයෙ රණ්ඩු වෙන්නේ නැහැ, මේ බීලා මං ගෙදර ඉන්නේ නැහැ. මං සම්පූර්ණයෙන්ම මේ දරුවට ආදරයෙන් බොහොම හොඳට කතා කරනවා, මං දරුවව බදා ගන්නවා, මං දරුවට හොඳට අර සහකම්පණිය දෙනවා, අපි මේ කතා කරන විදිය වෙනස් කරනවා, අපි දරුවොත් එක්ක ගනුදෙනු කරපු විදිය සම්පූර්ණයෙන් අයින් කළා දානවා, අර දරුවන්ට කෲර ලෙස වද දෙන එකෙන් මං ඉවත් වෙනවා. ඒසාර දෙමෝපියන්ට ගුරුවරුන්ට පුළුවන් නම් මේක දැනගත්ත මොහොතේ ඉඳලා මේකෙන් අයින් වෙන්න. මනෝවිද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මොළය සම්පූර්ණ අනිත් පැත්තට හැදෙන්න පටන් ගන්නවා කියලා. එන මේ මොලේ කියන එක නලින් දෙපැත්තටම වෙනස් වෙනවා අවුරුදු 18ක් යනකම්. ඒ නිසා තමයි මේ අවුරුදු 18 කියන කාරණාව විශේෂයෙන් පෙන්නලා තියෙන්නේ. ඒ නිසා මොලේ දෙපැත්තටම අපිට වෙනස් කරන්න පුළුවන්. දැන් නරක අත්දැකීම් වෙනකොට නරකේව මොලේ තුල සිද්ධ වෙනවා. හැබැයි ඒකලම අපි හොඳ අත්දැකීම් දුන්න ගමන් මොලේ ආපහු හොඳ පැත්තට හැඩ ගහින්න ගන්නවා. ඒ නිසා අපි අම්මලට කියමු, මේ දෙමෝපියන්ට ගුරුවරුන්ට කියමු, දැන් බය වෙන්න එපා, ඔබ කලබල වෙන්න එපා. ඔබ හෙට ඉඳලා දරුවන්ට බොහෝ සුහඳ, බොහොම විනෝදශීලී, බොහොම ආදරබර පරිසරයක් ලබා දෙන්න අර ඔබ කරපු සියලුම වැඩමුළෙන් ඉවත් වෙලා සම්පූර්ණ මොළේ නිරෝගී වෙනවා. එසම අපි මේකට බය විය යුතු නැත. ඔව්. ඊටාම වැදගත්ම කාරණය තමයි දැන් අර වෛතුමක්ක වගේ අපි නොදැනුවත්ව සිද්ධ වෙච්ච දේවල් ටිකක් තිබෙනවා. හැබැයි දැන් දැනුවත් වෙලා තියෙන. එහෙමනම් මෙතනින් එහාට පරිසර යලි ඇති නොවන්නට ඔබ කරන මැදිහත් වීම, ඔබ කරන කැපකිරීම. දැන් අර කුංච කාරණයක් සමහර වෙලාවට මේ දරුවන්ට ගහනවා කියන කාරණේ මේ ඔය ගොඩක් අම්මලා තාත්තලා තියෙන සිද්ධ වෙන දෙයක්නේ. ඒ කාරණේ වඩා බරපතල නැද්ද මේ වෛද්‍යතුමනි මේ දරුවන්ගේ මානසික වර්ධ චුට්ටක් අපි එක පැහැදිලි කරමු නවත්ත ගන්න විදිය. කෙනෙක්ගේ මේ තරහින්දනේ වැඩි නවත්තන්න කරන්න බැරි ඒක නවත්ත ගන්න කොහොමද දෙමව්පියෝ? ඔව් මම හිතනවා නලින් දැන් ඔය දරුවන්ට දෙමව්පියන්ට තරහ ගිය වෙලාවකනේ හැම වෙලේම මේ දරුවන්ට ගහන්න හිතෙන්නේ. ඒ කියන්නේ අම්මලා මේ හිතාමතාම ගහනවා නෙමෙයි, පලිගණ්ඩ ගහනවා නෙමෙයි. ඒ අම්මට යලා දරුවෝ කරන සමහර වැඩින්ද තරහ යනවා. තරහ නිසා එකපාරට අම්මට ගහනවා. ඒක අම්මට තියෙන හොඳම වෙලාව තමයි අම්මා තමන් ගැන හොඳ අවබෝධයෙන් ඉඳලා තමන්ගේ ආවේග සහ මේව පාලනය කරගන්න ඕනේ. පාලනය කළා තමන්ට ටිකක් නිමුණට පස්සේ තමයි කතා කරන්න පටන් ගන්න ඕනේ. ඒක ඔබටත් මටත් වැදගත්නේ. අපි තරහ ගිය ඒ වෙලාවක අපි වැඩ කරන්න යන්න හොඳ නැහැ. ඒක නිවෙන්න ඇරලා ඕන ඒ අපේ ප්‍රතිචාරය ලබා දෙන්න. ඉතින් අම්මලට අපි දෙමු පණිවිඩයක්. මේ තරහා ගිය වෙලාවට දරුවොත් එක වැඩිය ගනුදෙනු කරන්න යන්න එපා කියලා. හොඳයි. ඒ පණිවිඩත් එක්ක දවසේ අපේ මේ කතා බහ නිමා කරන සූදානම් විශේෂයෙන්ම බේබි ශරමී ඔබට වෙබ් අඩවියට යන්න පුළුවන්, Facebook පිටුවට යන්න පුළුවන්. මේ වගේ තවත් කරුණු ගැන ඔබට දැනුවත් වෙන්න හැකියාවක් තියෙනවා. ඒ ඔස්සේ අපි දරුපෙටියාගේ ලෝකය හදාගන්න, එයාගේ ජීවිතේ මීට වඩා හොඳ සුබවාදීತನකට ගෙන එන්නට අපිට තවත් තොරතුරු ලබා ගන්න පුළුවන්. අපි ස්තුතිවන්ත වෙනවා ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක මනෝචිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන වෛද්‍යතුමාට. අදත් අපේ මේ මැදිරියට ඇවිල්ලා මේ අත්දැකීම් අපට බෙදා දුන ස්තුතිය වෛද්‍යතුමනි. ඔබ රැඳිලා ඉන්න සිකුරාදා නුගසවනත් එක්ක.